ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. සාමාන්‍යයෙන් අපිට එදිනෙදා හම්බෙන බොහෝ අය අතරේ අපිට සමහර වෙලාවට ඒ හම්බෙන අය අතරේ සමහර අය අපට හරි විශේෂයි නේ. දැන් අපි ගත්තොත් අපට මිනිස්සු 10 දෙනෙක් එක දවසක හම්බුනොත් ඒ අය අතරේ අපට මතක හිටින්නේ ටිකක් කඩිසර විදිහට බොහොම ක්‍රියාශීලී විදිහට ජව සම්පන්නව ඉන්න අය අපි දැකලා තිනවනේ. එහෙමයි අපි මතකෙත් රැඳෙනවා. එතකොට හැබැයි ඒ වගේම තමයි සමහර වෙලාවට අපි දකිනවා අපිත් එක්ක ඉන්න හරිම ඇල්මැරන ස්වභාවයෙන් ඒ වගේම හරිම ටිකක් කම්මැලි වගේ එහෙම අය අපි දැකලා තිනවනේ. එතකොට ඇත්තටම අපිට වැඩිපුරම හම්බෙන්නේ කොහොමද? වැඩි ගොඩක් ක්‍රියාශීලී අයද? එහෙම නැත්නම් ටිකක් ඇල්මැරන ස්වභාවයෙන් ඉන්න කම්මැලි ස්වරූපයෙන් ඉන්න අයද? ඒක අපි ජීවත් වෙන පරිසර යනවා අපට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි අපට එදිනදා ජීවිතේදී හම්බෙනවන්නේ. එතකොට අපි හිතනවා අනේ මේ කොහොමද දන්නේ මෙහෙම ඉන්නේ? මේ වගේ කඩිසරව ඉන්නේ, මේ වගේ ක්‍රියාශීලීව ඉන්නේ. කොයිතරම්නම් මහන්සි වෙනවද? කොයිතරම්නම් කාර්යබහුලද? ඒත් ඒ ක්‍රියාශීලීකම තියෙනවා. ඒ වගේම තමයි ගාලේ ලස්සනට ඉන්නවා. ඇතර මොකක්ද ඒ රහස කියලා. මේක ඇතරම රහසක් තියනවාද? අපි ඒ පිළිබඳ තමයි අද දවසේ ආදරණීය ජීවිතයේ මේ අඩහෝරාවෙන් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ක්‍රියාශීලී ජීවිතයක වැදගත්කම. කොහොමද ක්‍රියාශීලීව ඉන්නේ කියලාත් කතා කරනවා. ඒ වගේම ක්‍රියාශීලී ජීවිතයකින් අපට ලැබෙන වාසියෙහි වැදගත්කමත් අපි කතා කරනවා. ඉතින් ඒ වෙනුවෙන් අද ආදරණීය ජීවිතයට අපි බොහොම ආදරෙන් ආරාධනා කරා. මම හිතන්නේ මම නම් දන්න කාලේ නම් එයා ක්‍රියාශීලීව ඉන්නවා අය. ඒ වගේම තමයි වෘත්තීය විදිහටත් කරන්නේ ඒ ක්‍රියාශීලී කමෙන්ම කරන දෙයක්. ඉතින් ඒ නිසා අය මේ පිළිබඳව ඔබට තරතුරු කියන්න ඔබට දැනුම බෙදා හදා දෙන්න සුදුසුම කෙනෙක් බොහොම ආදරෙන් පිළිගන්නවා නර්තනාචාරිණි ප්‍රසාදි රණසිංහ මහත්මිය. ආයිබෝන් ඔබතුමියට. ආයිබෝන්. ඉතින් ඒ සුපුරුදු කඩිසරකම ක්‍රියාශීලීකම ඔබ තුලින් මම දකිනවා. ඒ වගේම තමයි හැමදාම වගේ අදත් බොහොම ලස්සනට ඉන්නවා. ඉතින් එහෙම ලස්සනට ඉන්නත් හේතුවක්ද ওই ක්‍රියාශීලීකම? අනිවාර්යයෙන්ම අපි ඒ ගැන කතා කරමු. මුලින්ම මම කැමති ආරම්භය ලබා ගන්න නර්තන ආචාර්යතුමියනි, ඇත්තටම මේ ක්‍රියාශීලී වීම කියන දේ, ක්‍රියාශීලීව ජීවත් වෙන එක කොයිතරම් අපේ ජීවිතයට වැදගත්ද? මොනවද අපිට ලැබෙන වාසි? මුලින්ම එතනින් කතාව ආරම්භ කරමු. ඇත්තටම ක්‍රියාශීලී ජීවිතයක් කියන්නේ සාමාන්‍යයෙන් නිදන්ගත රෝග අපේ ඇඟවල්වල තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ගොඩක් දෙනා හිතනවා මම නිරෝගීමත් මට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඇඟ ඇතුළේ අපිට පේන්නේ නැහැ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් අයගේ නිදන්ගත රෝග එළියට එන්න පළවෙනි දේ තමයි ක්‍රියාශීලී වෙලා මොකක් හරි ව්‍යායාමයක් පටන් අරගෙන කරොත් එහෙම අපිට ඒ ගැන හොයාගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි හිතමු දියවැඩියා රෝග, කොලෙස්ටරෝල්, පිළිකා, එතකොට දැන් අද කාලේ මේ තියෙන පෙනහළු ආශ්‍රිත රෝග, මේ සියලුම දේ ඇති වෙන ප්‍රධානම හේතුව තමයි අපේ ආහාර රටාව සහ මේ ව්‍යායාමයේ මදිකම. ඉතින් ව්‍යායාමය කරන එකේ වැදගත්කම මගේ පන්තියේ විනාඩි 45ක ව්‍යායාම සෙෂන් එකක් අපේ තියෙනවා. ඉතින් මං පටන් ගන්න කලින් අලුතින් ශිෂ්‍යාවක් ආවොත් මුලින්ම කරන්නේ ආචලා මේ ව්‍යායාමකවල තියෙන වැදගත්කම මොකද්ද කියලා මුලින්ම කියලා දෙනවා. මොකද සමහර අය ආපු ගාම මූණ පොඩ්ඩක් අඳුරු කරගන්නවා මේ මහන්සි අමාරුයි එහෙම කියලා. ඉතින් ඒ මහන්සි අමාරු තියෙන හේතුවත් ඒකයි. ඒ කියන්නේ දැන් අපි මේ ක්‍රියාශීලී වෙන්නේ නැතුව ඉඳලා ඒකට පුරුදු වෙලා ජීවිතේ. නමුත් මේකෙන් තමන්ට ඉදිරියට එන්න තියෙන ලොකු රෝගාබාධ මොනවද කියන එක තමන්වත් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ගොඩක් වෙලාවට කරන්නේ මුලින්ම අවවාදයක් දීලා තමයි පටන් ගන්නෙ. ඔව්. එහෙම තමයි ක්‍රියාශීලීව ඉන්න එක ඔබ හිතුවද රෝගාබාධ වලින් බේරලා ඉන්නත් හේතුවක් කියලා. ඉතින් නිරෝගීව ඉන්න ක්‍රියාශීලී වීම කොතරම් වැදගත්ද කියලා තමයි එතුමිය පැහැදිලි කරේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට එහෙම ලෙඩක් දුකක් දැනෙන්නේ නැහැ, මම නිරෝගීව ඉන්නවා, හැබැයි මට කඩිසරව ඉන්න ක්‍රියාශීලී වෙන ටිකක් අනේ මන්ද මට එහෙම හිතෙන්නේ නැහැනේ කියලා. මගේ මට එහෙම නැත්තම් ලෙඩක් තියෙනවද කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතන කෙනෙක්ට ඇත්තටම ක්‍රියාශීලී වෙන්න මොනවද කරන්න පුළුවන් දේවල්?
සාමාන්‍යයෙන් දැන් දැන් මම පොඩි අවවාදයක් දෙන්න ඕනේ විශේෂයෙන්ම නිකන් ඔබ ගෙදරදි බලන්න පඩිපෙලක් නගිනකොට පඩිපෙලක් නගිනකොට මොනතරම් මහන්සියක් දැනෙනවද කියලා Tamanට ඒක ඒ කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යායාම නොකරන කෙනෙක් ගැන මම මේ කියන්නේ එතකොට ඔෆිස් එකකට ගිහිල්ලා වාඩි වෙලා හිටියත් වාඩි වෙලාම ඉන්නවා දවසම වාඩි වෙලා ඉන්නවා හවසට ගෙදර එනවා එතකොට කාලා බීලා එක තැන ඉන්න සමහර අය කාලා බීලා නිදාත් ගන්නවා ඉතින් නිදා ගන්න කීරත් වඩා මේ ශරීරයට අහිතකර දෙයක්. ඉතින් ක්‍රියාශීලී වීම කියන එක සෞඛ්‍ය විතරක්මත් නෙවෙයි Taman ලස්සනට ඉන්න කැමතිනක් මේ ව්‍යායාම කරන එක අනිවාර්යයෙන්ම වැදගත් කියලා මම හිතනවා. හරි. එහෙනම් දැන් අපි ඔබතුමියගේ ඔය නර්තනය වගේම ව්‍යායාම ගැන කතා කරලා අපි කියමු නේද ක්‍රියාශීලී වෙන්න මෙන්න මේ දේවල් කරන්න ඔය වගේ දේවල් එකතු කරගන්න පුළුවන් ජීවිතේ මුලින්ම බලන්න කුඩා දරුවෙක් අරගෙන කුඩා දරුවෙක්ගේ සාමාන්‍යයෙන් පෙන හලුවල හුස්ම ගන්න රටාව මේ බඩ ඇතුළටම යනවා එළියටම එනවා කුඩා දරුවෙක් හොඳට ඒක නිරීක්ෂණය කරලා බලන්න මේක තමයි හරිම හුස්ම ගැනීමේ රටාව මේ රටාව අපි ලොකු වෙන අමතක කරනවා ඒ කියන්නේ දැන් ඔබ කල්පනා කරලා බලන්න හුස්ම ගන්න විදිය කොහොමද කියලා. හරිම කෙටි හුස්මක් ගන්නෙ. මේක මේ මේ කියන්නේ හුස්ම ගන්න ඔක්සිජන් ප්‍රමාණය ඇඟට මොළයට අනිවාර්යයෙන්ම යන්න ඕනේ. මේ ලංග්ස් වලට යන්න ඕනේ. ඒතර මේ පෙනහළු වලට යන්නේ නැතුව අඩුවෙන් ගියාට පස්සේ අපේ ක්‍රියාකාරීත්වය නිකම්ම බිඳ වැටෙනවා. අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය. ඉතින් මොළයට යන්න ඕනේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන නිසා තමයි අපි කියන්නේ හැමතිස්සෙම ව්‍යායාමයකදී නෙමෙයි නැත්තම් Tamanට මේ කාර්ය බහුලයි නම් ජීවිතයේ කියන්නේ මේ වගේ එක්සයිස් එකක් කරන්න වෙලාවක් නැත්තම් රෑට නිදා ගන්න කලින් පොඩ්ඩක් සින්දුවක් දාලා කාමරේ දොර වහගෙන Taman තනියෙන් නටුවත් ප්‍රශ්නයක් නැහැ. කියන්නේ අපිට කොහොම හරි ඕනේ මේ ඇඟ ක්‍රියාකාරී ක්‍රියාශීලීව තියාගන්න මේ හුස්ම මේ breathe in breathe out කරන්න දැන් ඇත්තටම හිතලා බැලුවොත් එම හරි කෙටි අපේ හුස්ම. ඔව්. ඒක ගන්න. ඔව් කෙටි හුස්ම ගන්න. ඒක සම්පූර්ණයෙන් වැරදි. අඩුම තරමේ උදේ නැගිටලා මේ හොඳට නහයෙන් හුස්ම අරගෙන බඩ පිරෙන්න ගන්නවා. ඊට පස්සේ බඩ තද කරලා කටින් හුස්ම ටික යවන්න ඕනේ. මේ ව්‍යායාමයේ හුස්ම පිළිබඳ ව්‍යායාමය හරි කරන්න ඕනේ. ව්‍යායාම කරන්නම බැරි කාර්යශීල මේ බහුල ජීවිතයක් තියෙන කෙනෙක් නම් දැන් නර්තනාචාර්යතුමනි ඔබ හොඳ කරුණක් මතක් කරා. ඇත්තටම අපි හරියට හුස්මවත් ගන්නවදනේ. අපි මේ වැඩ කටයුතුත් එක්ක අපි හුස්මත් එක්කනේ හැම දෙයක්ම තීරණය වෙන්නේ. ඒ අපි නිරෝගී වෙනවා වගේම අපි දවස අපි ක්‍රියාශීලී වෙනවා වගේම හැම දෙයකටම අපි මනසට මේ හැම දෙයකටම හරියට හුස්ම ගන්න එක වැදගත්. මම කැමති පුංචි ඉල්ලීමක් තියෙනවා. හරියට මේ දැන් ඔබතුමී අර බීදින් එක්සයිස් එකක් කරන විදිය ගැන පොඩ්ඩක් කියලා දුන්නානේ හරියට පුළුවන් අපිට හරියට කියලා දෙන්න හරියට මේ විනාඩි 5ක් ඒ බ්‍රීතින් එක්සර්සයිස් එක කරගන්න විදිය. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නහයෙන් මුලින්ම කට වහලා නහයෙන් හුස්ම ගන්න ඕනේ. කියලා පුළුවන් තරම් හුස්ම අරගෙන බඩ මෙහෙම ඉස්සරහට පුම්බලා බඩ ඇතුළට මේ හුස්ම ටික දා ගන්න ඕනේ. දාගෙන බඩ තද කරලා පුළුවන් තරම් අකුලලා කියලා සම්පූර්ණ හුස්ම ටික යනකම්ම සම්පූර්ණ ඇඟෙම්ම හුස්ම ටික ඉවත් කරන්න ඕනේ. ඉවත් කරන්න ඕනේ. ඒ වගේම නැවත වතාවක් කට වහලා නහයෙන් කියලා හොඳ හුස්මක් ගන්න ඕනේ බඩට. බඩේ තප්පර දෙකක් තියාගෙන කියලා කටින් පිට කරන්න ඕනේ. බොහොම ස්තුතියි. පුදුම මේ සනසිල්ලක් පුදුම සමබරතාවයක් මනසට ඇති වෙනවානේ. ඔව් අනිවාර්යයෙන්ම. දැන් අපි දකිනවා නර්තනාචාර්යතුමේනේ මේ ගොඩක් වෙලාවට මේ නිරෝගී වෙන්න කියලා එහෙම නැත්නම් හරි මම ලස්සනට ඉන්න කියලා ක්‍රියාශීලී වෙන්න කියලා ගොඩක් වෙලාවට මේ ආහාර පාලනයත් එක්ක උත්සාහ කරනවා මේ දේවල් රැක ගන්න. හැබැයි එහෙම ආහාර පාලනය කරන එකට වඩා මේ දේවල් කොයිතරම් ඒ දේවල් හොඳයිද? එහෙම කරනවට වඩා මේ විදිහට නර්තනයෙන් ව්‍යායාම වලින් ජීවිතේට ඒ දේවල් ළඟා කරගන්න එක? සමහර අය ආහාර පාලනය කරන්න ගිහිල්ලා ගෑස්ට්‍රයිටිස් වැනි රෝගවලට මුණ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් රුධිර පීඩන මට්ටම වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතන්නේ තේවල වෙන්න පුළුවන් සීනි මට්ටම අඩු වෙන්න පුළුවන්. ඒ වගේ භයානක රෝග ඇති වෙන්න පුළුවන් Taman නොදෙනුවත්. මේ කියන්නේ Taman ආහාර පාලනය කරනවා නම් ඊට අදාළ මේ ගැන දැනුවත් කවුරු හරි සිටිනවා නම් ඒ කෙනෙක් පිළිබඳ වෛද්‍යවරයෙක්ගෙන් හෝ දැනුමක් අරගෙන තමයි අපි අනිවාර්යයෙන්ම මේ ආහාර පාලනය කරන තැනට යන්න ඕනේ. එහෙම නැත්නම් Tamanට හිතන දේවල් විදියට කරන්න ගියොත් එහෙම Tamanට හිතා ගන්න බැරි තැනකින් තමයි නවතින්නේ. ඉතින් ආහාර පාලනය කියන්නේ ඇත්තටම ජීවිතේ වටින දෙයක්. නමුත් ඒ සමගම ව්‍යායාමයත් අනිවාර්යෙන් විය යුතුයි කියලා තියෙනවා. මොකද මේ අපේ හැම බැලුවත් එහෙම අපේ දැන් සාමාන්‍යයෙන් කෙනෙක් ගියාලා බැලුවා මෙහෙම හරි මේ හෙල්ලීමකට ලක් වෙනවා. ඉතින් මේ බුරුල් ස්වභාවය තියෙන්නේ
සාමාන්‍යයෙන් ඇඟ ඒ කියන්නේ ඇඟේ මේ අස්ති මේ අස්ති පමණක් නෙවෙයි මේ 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 තියෙන හැම ශක්තිමත් මදිකම. ඒතර මේ හැම අපි අනිවාර්යයෙන්ම මේ ශක්තිමත් කරගන්න බොඩි එක ටෝන් කරනවා කියලා කියනවා. සම ගොඩක් වෙලාවට කායික මේ ජිම් වලට ගිහිල්ලා පිරිමිලා ඇඟවල් හදා ගන්නවා. දැන් මේ ශක්තිමත්භාවය කොතරම් වැදගත්ද වෙන්නේ කියලා කියන්නේ දැන් ජීවිතේ දැන් ක්‍රියාශීලීකම ඉන්නේ පටන් ගත්තේ අපි. ඉතින් දැන් මේ හැම ශක්තිමත් වුණාට පස්සේ අපිට හිතා ගන්න බැ අපි කරන වැඩවල තියෙන වේගය. දැන් දවසේ දැන් දවසම වැඩ කරන කෙනෙක් සාමාන්‍ය ව්‍යායාම නොකර වැඩ කරන කෙනෙක් කොච්චර දවසෙන් වැඩ කරත් දවසෙන් භාගයගේ තනේ වැඩ ටික තාම ඉවර නැහැ. මෙච්චර වෙලා වැඩ කරාම මගේ තාම වැඩ ඉවර නැහැ. නමුත් දැන් මම වැඩක් කරන්නේදී මම හරි කඩිසරව කරනවා. මොකද මගේ මම හැමතිස්සෙම ඇක්ටිව් කෙනෙක්. ඉතින් ඒක නිසා මේ අපේ කාල වේලාවත් අඩුයි අඩුයි කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසා. ව්‍යායාම මදි නිසා අපි ගොඩාක් වෙලාව ගන්න අපේ දිනදා ජීවිතේ වැඩ කටයුතු කරගන්න. ඔව්. තවත් දේවල් තියෙනවා කතා කරලා අපි වෙලාව බලමුලි. ඔබතුමිය හොඳ අවසානයක් ලබා දුන්නා. මම හිතන්නේ හොඳ ප්‍රශ්නයකටත් ඒක ප්‍රවේශයක් ගත්තා. දැන් මේ කාන්තාවන් නගන මැසිවිල්ලක්නේ ගොඩක් වෙලාවට මේ අනේ මං මුළු දවසම ඔට්ටු වෙනවා. මුළු දවසම මම මේ වැඩ කටයුත් එක කරනවා. ඒත් මට හවස වෙනකොට මේ ටික ඉවර කරගන්න විදිහක් නැහැ. පුදුම දෙයක් මේක නම් කොච්චර වැඩ කරත් ඉවරයක් නැහැ. මට මං ගැන හිතන්න වෙලාවක් නැහැ. ওই විදිහට මැසිවිලි නගනවා බහුතරයක් කාන්තාවන්. ඒ එතන තියෙන්නේ ඒ ක්‍රියාශීලීකමේ තියෙන අඩුපාඩුවක්ද? එහෙමනම් ඒ ක්‍රියාශීලීකමත් එක්ක කොහොමද ඒ අයගේ වැඩ කටයුතු කළමනාකරණය කරගන්න ඔබට දෙන තුන උපදෙස් ටිකක් අපිට හදා කරමු එහෙමනම්. දැන් බලන්න චීනය, ජපානය වගේ රටවල් වල ඇත්තම දියුණු වෙමින් දැන් ඉදිරියෙම ඉන්න රටක් විදිහට චීනය ගන්න පුළුවන්. ඉතින් ඒ අය හරි කාර්යශීලී බව ඒගොල්ලෝගේ ව්‍යායාම පමණක් නෙවෙයි ඒගොල්ලෝ ගන්න ආහාර රටාව බොහොම වැදගත් වෙනවා. ඒ බොන සුප් එක දැන් අපි කෑවහම ග්‍රීන් ටී එකක්වත් ගොඩක් අය බොන්නේ නැහැ. ඉතින් ග්‍රීන් ටී කියන එකත් මං කියන්නේ දීර්ඝ කාලීනවම ගන්න සුදුසුයි කියනවා නෙවෙයි. නමුත් ආහාර එක්ක දැන් මේ තෙල් ගොඩාක් රැට එහෙම ගොඩක් අය කනවා. ඉතින් දැන් සාමාන්‍ය ජීවිතයේදී අපිට දැන් වෛද්‍ය උපදේශක් දුන්නොත් එහෙම දෙන්නේ උදේ 6 දවල් 12 හවස 6 ආහාර රටාව ගන්න කියලා. මොකද අපිට පැය 6ක ප්‍රමාණයක් තියෙන්න ඕනේ අපි නිදා ගන්න කලින් ආහාර අරගෙන. එතකොට දැන් පැය 6කට කලින් නිදා ගත්තාම වෙන්නේ අපි නිදා ගත්තාම නිින්දෙදී අපේ තියෙන අවයව ඔක්කොම ගමන් කරන වේගය අඩු වෙනවා. ඒතරේ අඩු වීමත් සමග ජීර්ණ පද්ධතිය මේ ජීර්ණය වෙන දේවල් හරිම අඩුවෙන් තමයි ජීර්ණය වෙන්නේ ඇඟ ඇතුලේ. එතකොට ඒකෙන් තමයි මුලින්ම කොලෙස්ටරෝල් සීනි කියන එක මිනිසුන්ට එන්නේ. ඉතින් දැන් නිදා ගැනීමට කලින් පැය 6කට කලින් ආහාරය ගත්තොත් එහෙම අපි නිකන් වාඩි වෙලා ඉන්නෙත් නැහැ. ඇවිදිනවා, සමහරට අත්තු ගන්න පුළුවන්, ගෙවල් අස්පස් කරන්න පුළුවන්. ඒකෙන් ඒ ආහාර ටික ගන්නට සමබර වෙලා යනවා. ඉතින් ක්‍රියාශීලීව ඉන්නක ඇතුළේ යන හැමයි අපි නිරෝගී වෙන්නේ නේද ආචාර්ය? ඔව්. එතකොට දැන් මේ නිරෝගී භාවයට විශේෂයෙන්ම දැන් ක්‍රියාශීලීව ජීවත් වෙනව පමණනේ හොඳ ආහාර දැන් ගොඩක් අය ගත්තාම බත් ප්‍රමාණය වැඩියෙන් අරගෙන එළවලු චුට්ටු චුට්ටු දාගෙන තමයි කන්නේ. මේ ලංකාවේ ස්වභාවය. දැන් මගේ ගුරුතුමා ටෙරන්ස් ලුවිස් ඉන්දියාවේ. ඉතින් අපි එකපාරක් වැඩ කරද්දී අහනවා මගෙන් ඇයි මේ ඔගොල්ලෝ බත් කන්නේ දවල්ට කියලා. බත් කන්න හේතුව දැන් අපේ ලංකාවේ පුරුදු වෙලා තියෙන විදිය ගොඩක් වෙලාවට මේ සම්ප්‍රදායත් එක්ක එන විදිය. බත් කෑවහම ඔගලොන්ගේ බඩවල් එනවා, නිදිමත හැදෙනවා. ඇයි ඔගලෝ මේ කම්මැලි ස්වභාවයකට යන්නේ? මං කියන්නේ බත් කන්න එපා කියන එක නෙවෙයි. බත් අඩුවෙන් දාගෙන එළවලු තමයි වැඩියෙන් දාගන්න ඕනේ. දැන් අපේ පුරුදු වෙලා තියෙන එක නෙවෙයි බත් වැඩියෙන් දාලා එළවලු පොඩ පොඩ. ඉතින් මේකෙන් පෝෂණය හරියට ඇඟට ලැබෙන්නේත් නැහැ. මේ මම ඉතින් කියන්නේ ඒ කියන්නේ පුළුවන් තරම් බත් අඩු කරලා ඊට වඩා පලා වර්ග හොඳ ඒ වගේ දේවල් ඇඟට ලබා ගන්න ඕනේ. මොකද අපි අපේ ශරීරයට ආදරය කරන්න ඕනේ. තමන්ට මුලින්ම ආදරය කරලා ඉන්න ඕනේ හැම දෙයකටම කලින්. මොකද භෞතික දේවල් පිටිපස්සේ ගොඩක් අය දුවනවා. නමුත් ඒ දේවල් ලබා ගන්නවට වඩා තමන්ගේ සෞඛ්‍ය ගැන අමතක වෙනවා. එතකොට කවදා හරි දවසක කොච්චර මිල මුදල් තිබතට නැහැ තමන් සෞඛ්‍ය අතින් පරදිනවා. ඒ පරාජය වෙන්න කලින් අපි සෞඛ්‍ය තමයි ඉදිරියෙන් තියාගන්න ඕනේ. ඊට පස්සේ තමයි දෙවනුව තමයි මේ මිල මුදල් ගැන හිතන්න ඕනේ. දැන් ගොඩක් අය ඉන්නේ අනිත් පැත්තරනේ. ඉතින් ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන්න පෝෂණයත් කොයිතරම් වැදගත්ද කියන කාරණාව තමයි එතුමිය පැහැදිලි කරේ. දැන් පෝෂණය ගැන අපි කතා කරා, ක්‍රියාශීලීව ඉන්න කරන්න ඕන දේවල් ගැන කතා කරා. දැන් මේ දේවල් එක්ක ඇත්තටම මේ කාර්යබහුලත්වය කියන දේත් එක්කත් අපි ටිකක් සීමා වෙලා තියෙනවනේ. අපිට අපි ගැන හිතන්න බැරි වෙලා තියෙනවනේ. ඉතින් මේ කාර්යබහුලත්වය කොයිතරම් වුණත් කොයිතරම් කාර්යබහුල වුණත් කොහොමද ක්‍රියාශීලීව ඉන්න කාලය හොයාගන්නේ?
ඔබතුමිය බොහොම කාර්ය බහුල කෙනෙක් නේ. ඔබේ ජීවිතය ඇසුරෙන් අපි මේ පිළිතුරක් ලබා දෙමු. දැන් ඇත්තටම මම කාර්ය බහුල කෙනෙක් කියලා කිව්වහම දැන් වෙන ඔෆිස් එකක වැඩ කරන වගේ නෙවෙයි මගේ කලායතනෙ මම කරන්නේ මේ කාර්ය බහුල වුණාම නර්තනයම තමයි. ඉතින් දැන් මම විශේෂයෙන්ම අවවාදයක් දෙන්න ඕනේ කවුරුත් දැන් මේ මේ වැඩසටහන බලාගෙන ඉන්න ගොඩක් අය සමහරක් වෙලාවට හිතන්න පුළුවන් නෑ මම ව්‍යායාම කරන්න ඕනේ ඉක්මනට ගිහිල්ලා මේක මේ පටන් ගන්න ඕන කියලා. පටන් ගන්න කලින් ඔගලොන්ගේ ප්‍රධාන වශයෙන් දැනුවත් වෙන්න ඕනේ මේ ව්‍යායාම එකපාරට මහන්සිය වැඩි වෙන දේවල් කරන්න හොඳ නැහැ. මොකද ඇඟ ඇතුලේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය තමන්ගේ හෘදය ඇතුලේ මොනතරම් කොලෙස්ටරෝල් ප්‍රමාණයක් හිර වෙලා තියෙනවද තමන්ගේ මේ කොහොමද මේ මේ අපිට පේන්නේ මේ ඇඟ ඇතුලේ මොනක් තියෙන්නේ කියලා. එතකොට සමහරක් අය ඇවිල්ලා එකපාරටම දැන් මගේ මගේ උදාහරණයක් දෙන්නම් මගේ මේ මන් දන්න කෙනෙක්ගේ කලායතනයක එයා හොඳ නර්තන ශිල්පියෙක් කාලයක් නටලා අවුරුදු පහක් විතර නටන්න නැතුව හිටියා. ඉඳලා ඉන්දියාවෙන් ආව නර්තන ශිල්පිනියක් යාට මේගොල්ලන්ට ෂෝ එකක් කරන්න මං හිතරේ මේක 2006-07 වගේ වෙච්ච දෙයක්. මෙයා එකපාර නටනට ඉඳිද්දි ඇදගෙන වැටුණා. එතනම මැරුණා එයා. ඒ හේතුව එයා කියන්නේ අපිත් උත්සාහ කරා ඔක්කොමලා උත්සාහ හරිම සංවේදී දවසක් එදා මේ නමුත් එයාගේ ජීවිතේ නැති වුණා. නැති වෙච්ච හේතුව දැන් අපි දැන් කාර්යශීලී වෙලා ඉන්න කෙනෙක් දැන් හැමතිස්සෙම ඇවිදලා කරලා දුවලා පැනලා ඉන්න කෙනෙක් එකපාරටම නවත්තනවා. නවත්තලා අවුරුද්දක් දෙකක් තුනක් යනකම් කකා බිබී ඉන්නවා. තමන්ගේ ජීවන රටාව වෙනස් කරගෙන. එතකොට දැන් අර එකපාරටම තමන්ගේ ඇඟට ශක්තිය යොදවලා යමක් කරද්දි මේ ලේ ගමනාගමනය වේගවත් වෙනකොට හෘදය වේගයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට වේගයෙන් පටන් ගන්නේදී අර ලේ ප්‍රෙෂර් අනිවාර්යෙන් පම්ප් කරන්න ඕනේ හෘදය ඇතුළට. එතකොට මේ හෘදයේ යම්කිසි කොලෙස්ටරෝල් ප්‍රමාණයක් හෝ තිබෙනවා නම් අනිවාර්යයෙන්ම හાર્ට් ඇටැක් වගේ එනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ එකපාරට මහන්සි වෙන්න එපා. අපි හිමින් හිමින් ක්‍රමවත් තමයි ක්‍රමයකට තමයි ව්‍යායාම පවා කරන්න ඕනේ. නර්තනය කොයිතරම් හොඳට කොයිතරම් ක්‍රියාශීලී වෙන්න පුළුවන්ද? නර්තනයත් එක්ක. ඔව් තව දෙයක් අර කාලය වෙන් කරගන්න බැරි කතාවනේ අපි කතා කරන්නේ. මම මේක වැදගත් නිසා ඊට කලින් කිව්වේ. කාලය වෙන් කරගන්න ඇත්තටම බැරි කෙනෙක් නම් හුස්ම ගැනීමේ එක්සයිස් එක දැන් මම කලින් කියලා දුන්නා වගේ ඒක කරලා අපේ ලංග්ස් වලට මොළයට යන හුස්ම ප්‍රමාණය එතකොට තමන් කරන වැඩේ ගැන අවධානය හොඳට යොමු කරන්න පුළුවන්. ඊළඟට ඒ කෙනාට ඇත්තටම කාර්යශීලී නම් තමන් නිවසට පැමිණෙන වෙලාවට සමහරක් වෙලාවට වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒ වැඩ කරද්දි ටිකක් වේගෙන් වෙන්දට වඩා ටිකක් වේගෙන් ඇවිදින එක වේගෙන් අතුගාන එක වේගෙන් ඒ වගේ කරාම ඒකත් ව්‍යායාමයක් බවට ඉබේම පත් වෙනවා. එහෙම නැත්නම් නටන්නත් පුළුවන් නේ? නටන්නත් පුළුවන්. ඔව් දැන් මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාශීලීව ඉන්න එක අපේ මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන එක විශේෂයෙන්ම දැන් මම කැමති අවසාන වශයෙන් ඔබතුමීගෙන් දැනගන්න මේ මානසික සුවතාවයේ නැත්නම් මනස සමබරව පවත්වාගෙන යන ක්‍රියාශීලීව ඉන්න එක කොයිතරම් වැදගත්ද කියලා. ඔව් මනස සමබරව තියාගන්න ක්‍රියාශීලී බවත් සහ භාවනාවත් දෙක එකට ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ අපි යමකට හිත යොමු කරන්න තප්පර ගාණක් ඒ දෙසම දිහා බලාගෙන වෙන කල්පනාවක් නැතුවම හිටියොත් එහෙම ඒක ඒ කියන්නේ දැන් ඇත්තටම නර්තනය කියන්නේ භාවනාවක් තමයි. නර්තනය කියන්නේ දැන් අපි නර්තනය පටන් ගත්ත වෙලේ ඉඳලා අවසානයේ දක්වා අපේ හිතට වෙන කිසිම දෙයක් එන්නේ නැහැ. මේ කරන ක්‍රියාව විතරයි අපිට හිතෙන්නේ. එතකොට දැන් එක දිගටම ඒ ගැනම හිත 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 නටද්දි එතන තියෙන්නේ භාවනාවක්. මොකද භාවනාව කියන්නේ බිම වාඩි වෙලා ඉරමිනිය ගොතාගෙන මෙහෙම භාවනාවක් නම් මම නිදුක් වෙත නිරෝගීද කියන එකම නෙවෙයි. භාවනාව කියන්නේ සිත එක තැනකට ගන්න එක. සිත එක තැනකට ගන්න අපිට නර්තනයෙන් පුළුවන් ව්‍යායාමයෙන් පුළුවන් මේ සහ භාවනාවෙත් පුළුවන්. ඉතින් දැන් භාවනාව විතරක් නෙවෙයි මං කියන්නේ තමන් කරන වෘතියේ උනත් අපි ඒ තැනටම හිත යොමු කරලා කරොත් එීම හරියටම ඒක මනස සුවයටපත් වෙනවා කියලා ඕන කෙනෙක් උත්සාහ කරලා බලන්න මේක තමයි හොඳම දේ. බලන්න දැන් ක්‍රියාශීලී ජීවිතයක වැදගත්කම ගැන අපි කතා කරේ ඒ හරහා කොයිතරම්නම් ශේෂ්ත්‍රයන් ගණනාවකම තොරතුරු දැනුම ඔබ අතරේ බෙදා හදා දෙන්න අපට හැකියාව ලැබුණා. දැන් රැකියා කරන ඔබට ඒ වගේම නිවසේ සිටින ඔබට කොහොමද ක්‍රියාශීලීකම පවත්වාගෙන යන්නේ කියලා බොහොම අපූර්වට එතනිය පැහැදිලි කරා. එහෙමනම් මේ දේවල් උත්සාහ කරන ජීවිතේ ක්‍රියාශීලීව ගත කරන්න ඔබට ජවයේ ශක්තිය ලබා ගන්න. අද දවසේ ඒ ජවයෙන් ශක්තියෙන් අපිත් එක්ක බොහොම ආදරෙන් එකතු වුණේ නර්තනාචාරිණී ප්‍රසාදි රණසිංහ මහත්මිය. ඉවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අයව සම්බන්ධ කරගන්නට ඔබට අවශ්‍යතාවයක් තිබෙනවා නම් කතා කරන්න මේ දුරකථන අංකයට මම මතක් කරනවා. මගේ දුරකථන අංකය 011-2746-585 011-2746-585 තමයි මගේ දුරකථන අංකය. අයව සම්බන්ධ කරගන්නත් හැකියාව තිබෙනවා.
ඒ වගේම සියත ටීවී ආයතනයට ස්තුතිවන්ත වෙනවා මේ කාල හොරාව මං වෙනුවෙන් වෙන් කරලා දුන්නට ගිහාන් සහ ඔබතුමිය අචලට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ ඩිරෙක්ටර්ස්ලට ඉතින් බොහොම ස්තුතියි අද වගේ දවසක මේ වගේ වටින දෙයක් ඇත්තරම මම බලාපොරොත්තු වෙන්නේ කවදා හරි දවසක මේ දේවල් ටික කියන්න ඕනේ කියලා මගේ දරුවන්ට කියලා දෙනවා වගේ කියන්න අවස්ථාවක් ලබා දුන්නට බොහොම ස්තුතිවන්ත වෙනවා හොඳ දෙයක හොඳම තැන ආදරණීය ජීවිතේ නිසා අපි හොඳ දේවල් වලට හිවිදිරි ඉඩ ලබා දෙනවා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා තවතාවක් අපිත් එක්ක එකතු වුණාට මේ දැනුම් බෙදා හදා දුන්නාට සුබ දවසක් අයිබෝවන් අයිබෝවන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.